පාරදිගේ කතාවට ආදරය කරනවව ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු ඉදිරියේදී සරණෙට මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න හිතුණා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා. ඒ තමයි සරණේ රෙහන්ගේ අම්මයි නංගියේ එක්ක මේ දවස්වල පැටලි පැටලි තමයි හිටියේ. හැබැයි ආර්යසේන හදිසියෙම ගෙදර යනවත් එක්කම ආර්යසේන කියලා ගියේ ඒ දෙන්නත් එක්ක පැටලෙන එක නතර කරන්න, ගොඩක් පරිස්සම් වෙන්න කියලා. ඉතින් ආර්යසේන ගියාට පස්සේ දැන් සරණේ තවත් ගොඩක් සතුටු වුණා. ඒකට හේතුව තමයි මාටියා නැවත වතාවක් ඔන්න රෙහන්ගේ ගෙදරට ඇවිත් ඉන්නව නන්දසේන නමින්. ඉතින් කොහොමනොත් දැන් මේ හැම දෙයක්මත් එක්ක නන්දසිරි ඇවිත් ඉන්න එක රෙහන්ගේ අම්මට වගේම නංගිටත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඒ වුණාට මේ ප්‍රශ්නය කොච්චර ගැඹුරු වුණත් රෙහන් නම් අනිවාර්යයෙන්ම නන්දසිරිව තියලා ගියේ. නැත්තම් අම්මයි නංගි තනියම වැඩ කරගන්න බැරුව ඒ දෙන්න රණ්ඩු වෙන දිහා ඉදිරියට බලාගෙන ඉන්න රෙහන්ට පුළුවන් කමක් නැති නිසා. ඉතින් දැන් ඔයා දන්නවා ඒ තමයි සරණිව මුණ ගැහෙන්න පොලිසියෙන් පැමිණෙනවා. ඒකට හේතුව තමයි නාණයක්කාර ඔය සරණි ගැන කියපු දේවල්. ඉතින් දැන් අඟුලානත් එක්ක සරණිට තියෙන සම්බන්ධය මොකද්ද කියලා පොලිසියෙන් අහුවට පස්සේ ඇත්තටම සරණි කියන කතා ගොඩක් වෙලාවට පරස්පර විරෝධී වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ නිසා පොලිසියෙන් අනිවාර්යයෙන්ම සරණිව ඉදිරියට පොලිස් අත්අඩංගුවට ගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් ඒ විදිහට සරණ පොලිසියට අරන් ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සරණට ගැළවීමක් තියෙනවා. ඒකට හේතුව තමයි රෙහානොත් සරණි පැත්තට ඉන්න නිසා. ඒ විතරක්ම නෙවෙයි ඇත්තටම බණ්ඩලයි ඔය නවාතැන්පල හරියේ නෙවෙයි සරණි හිටියේ. ඇත්තටම සරණගේ අම්මල තාත්තල හිටපු කුලී ගෙදර තිබුණේ අනිත් පැත්තට වෙන්න. එතකොට සරණගේ කිසිම සම්බන්ධයක් මේ පැත්තත් එක්ක නැති බව පොලිසියට ඔප්පු කරන්න සරණිට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක ඉදිරියට සරණිට නිදහස් වෙලත් එන්න ලැබෙනවා කියන කතාව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. විශේෂයෙන්ම බණ්ඩ ඉන්නකන් සරණිටවත් රෙහාන්ටවත් ඒ දෙන්නගෙන් කාටවත් කරදරයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ දෙන්නව එකතු කරලා තියන්න පුළුවන් හැමදේම බණ්ඩ වගේම මාටිය ඇතුළු කට්ටියම කරන්නේ. බණ්ඩ සහ මාටිය එකතු වෙලා සරණිට මේ බොරු කසාදයක් කරලා දීපු නිසා තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව නිසා. හැබැයි මොන දේ වුණත් සරණිගේ කිසිම රහසක් ඉදිරියටත් හෙළි නොවේවි කියලයි අපිට විශ්වාස කරන්න වෙන්නේ.